එක්පන් අප මාතෘ භූමියේ විශිෂ්ට තාක්ෂණික ශිල්පීන්ගේ ලෝහ තාක්ෂණික ශිල්ප ඥානය වාස්තු ශිල්ප ඥානය විද්‍යාත්මක සංකල්ප පිළිබඳ ඥානය පරිකල්පන සාමාර්ථය ලොවට විසඳ කරවන කදිම උදාහරණයක් ලෙස මෙම පහන පෙන්වීමට පුළුවන් අත්පාන හමුවේ පරකුම් කුමරු උපන් ස්ථානයේ ලෙස සැලකෙන පුංකගාමීනි වර්තමානයේ එම ප්‍රදේශය දැදිගම නමින් හැඳින්වේ පාලි ශබ්දකෝෂයට අනුව පුංක යන්නේ අර්ථය ඊතලයේ පිටුපස කොටස එනම් පියාටුව සහිත කොටස යන්නයි සිංහල භාෂාවෙන් ඊතලයේ එම කොටස දැති ලෙස ගෙන දැතිගම දැදිගම වූ බව සැලකේ සූතියගර ස්තූපයේ හෙවත් දැදිගම කොට වේද පළමුවන පෙරකුම් රජ විසින් තමන් උපන් සූතිකාගාරයේ පිහිටි ස්ථානයේහි ස්තූපයක් ඉදිකරවන ලදී සූතියගර ස්තූපය හෙවත් දැදිගම කොට විහෙර නමින් හැඳින්වෙන්නේ එම ස්තූපයයි සතරස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල කොත සහ චූඩාමාණික්‍ය රහිතව ඉදිකර ඇති නිසා මෙම ස්තූපය කොට විහෙර නමින් හැඳින්වේ පුරාවිද්‍යා කැණීම්වලදී මෙම ස්තූපයේ ධාතු ගර්භය තුල තිබී මෙවන් පහන් දෙකක් හමු වී ඇත. ඇත් පහනේ ප්‍රධාන කොටස්. පොල් තෙල් සහ පහන් තිර රැඳවිය හැකි ලෝකඩ පහන. කුස කුහරයක් ලෙස ලෝකඩ ලෝහයෙන් වාතු කර නිර්මාණය කර ඇති ඇත් රූපය. ඇත් පහන එල්ලා තැබීම සඳහා භාවිත වූ නර්තන ශිල්පීන්ගේ සහ බෙරවාදක ශිල්පීන්ගේ රූපද දම්වැල් පුරුක් ලෙස වාතු කළ දම්වැල්. එතා පිටේ සිටින ඇජ්ගොව්වා සහ ඔහුගේ සහායකයා. අලංකාරය සඳහා සම්බන්ධ කර ඇති මකර තොරණ. ඇත්පානේ ක්‍රියාවලිය. එතාගේ උදර කුහරයට පොල් තෙල් පිරවීම සඳහා දකුණු පාදයේ ඇතුළතින් උදර කුහරයට විවෘත වන නලයක් සහිතව ඇත් රූපය වාතු කර ඇත. ඇත් පිළිමය උඩුකුරු කර මෙම නලය ඔස්සේ ඇතාගේ උදර කුහරයට පොල් තෙල් පුරවනු ලබන්නේ. ඉන්පසු වෘත්තාකාර පහන් තැටිය මත නිර්මාණය කර ඇති පාදමෙහි ඇත් රූපය රඳවයි. පහන් තිර අවශ්‍ය ප්‍රමාණයක් ලෝකඩ පහන් තැටිය මත වටේට තැබිය හැකිය. ඇතාගේ ජනනේන්ද්‍රිය පිහිටි ස්ථානයේ ඇති කුඩා සිදුර ඔස්සේ පහන් තැටියට පොල් තෙල් ගලා එම සිදුවේ. පාදයේ ඇති සිදුරේ විවරය දක්වා පොල් තෙල් වැසෙන විට පොල් තෙල් වලින් එම සිදුර වැසී යයි. එවිට පහන් තැටියට තෙල් ගලා එම ස්වයංක්‍රීයව නවති. මේ නිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු නොවේ. පහන් තිර මගින් පොල් තෙල් දහනය වී තෙල් මට්ටම පහළට ගොස් පාදයේ ඇති සිදුර විවෘත වූ විට නැවත පහනට තෙල් ගලා එම සිදු වේ. ඇත් පහනේ විද්‍යාත්මක පදනම ස්තදික ද්‍රව විද්‍යාව. ද්‍රවයක් ගලා යන්නේ පීඩනය වැඩි ස්ථානයක සිට පීඩනය අඩු ස්ථානයකට. P නොට් යනු පිටත වායුගෝලීය පීඩනයයි. P1 යනු පොල් තෙල් තරලයේ උස නිසා ඇතිවන පීඩනයේත් උදර කුහරය තුල පොල් තෙල් තරලයට ඉහළින් පීටි වාත අවකාශය තුල ඇති වායුගෝලීය පීඩනයේ එකතුවයි.
මෙම සංසිද්ධිය ස්ථිතික ද්‍රව විද්‍යාව අනුව පහත සමීකරණයෙන් දැක්වේ. P1 P note ට වඩා වැඩි නිසා පොල් තෙල් තරලය පහන් තැටියට වැසීම සිදුවේ. පහන් තැටියට පොල් තෙල් වැසෙන විට පොල් තෙල් තරලයේ මට්ටම ඉහළ ගොස් නලයේ මුව විට වැසී යයි. එවිට නලය තුලින් වායුව උදර කුහරය තුලට ඇදී නොයන නිසා ඇතුළත අවකාශයේ පීඩනය එනම් P2 වායුගෝලීය පීඩනයට වඩා අඩුවේ. එසේ වන්නේ බොයිල්ගේ නියමය අනුවයි. යම් අවස්ථාවකදී P1 එනම් P2 එකතු කිරීම පොල් තෙල් තරලයේ උස නිසා ඇතිවන පීඩනය P0 එනම් වායුගෝලීය පීඩනයට සමාන වන නිසා තවදුරටත් පහන් තැටියට පොල් තෙල් වැසීම සිදු නොවේ. පහන් තැටියේ ඇති පොල් තෙල් පහන් තිර මගින් දහණය වීම නිසා පොල් තෙල් මට්ටම පහළ යයි. එවිට හස්තිපාදය තුල ඇති නලයේ මුව විට නැවත විවෘත වේ. මේ අවස්ථාවේදී නැවත උදර කුහරය තුලට වාතය ගමන් කරයි. එවිට උදර කුහරය ඇතුළත පීඩනය එනම් P2 වායුගෝලීය පීඩනයට සමාන වේ. නැවත P1 වායුගෝලීය පීඩනයට වඩා වැඩි වෙන නිසා පොල් තෙල් පහන් තැටිය තුලට වැසීම සිදුවේ. එසේ වන්නේ P1 P0 වලට වඩා වැඩි නිසාය. අත්පහනේ ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා මම විසින් තනන ලද මෙම උපකරණය තුලින් අත්පහනේ ක්‍රියාවලිය විමසා බලමු. මෙම කුඩා භාජනය තුල ඇති පොල් තෙල් පහන් තැටියට ගලා එන ආකාරය නිරීක්ෂණය කරන්න. දැන් ඔබට පෙනෙනවා ඇති පහන් තැටිය ක්‍රමයෙන් පොල් තෙල් වලින් පිරියන ආකාරය. මෙම කුඩා නලයේ විවරය පොල් තෙල් වලින් වැසී යාම සමග පොල් තෙල් ගලා එම නතරවන ආකාරයද නිරීක්ෂණය කරන්න.